අවසරයි අරහතුන් වහන්සේට දීර්ඝායුෂ අදිට්ඨාන කරනවා. අපේ අරහතුන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්න, ජම්බුද්දීපය අපේ රටේ දැනට පවතිනවද? කොයි හරියද එහෙම පවතිනවා නම් පවතින්නේ, එහෙමත් නැත්නම් අර ආව සුනාමියට යට වුණයි කියන ප්‍රදේශයේද මේ ජම්බුද්දීපය පිහිටා තියෙන්නේ කියන එක? දැන් පොතක් ලියලා තියෙනවා ලංකාවේ. දැනටත් ඒ පොත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ තියෙනවා, අපි ගාවත් තියෙනවා. ජම්බුද්දීප කඩයිම් පොත. ඒ කාලේ මේ සිංහල රාජධානිවල තමන්ගේ රටේ මායිම්, රාජ්‍යයේ මායිම් ලියලා තිබ්බා. තේරුණාද? ජම්බුද්දීපේ කඩයිම් පොත තියෙන්නේත් ලංකාවේ, ජම්බුද්දීප අලංකාරය ලිව්වෙත් ලංකාවේ. මේ පොත් දෙකම තියෙනවා ලංකාවේ සිංහල අකුරින් සිංහල භාෂාවෙන් ලියලා. ඉතින් ඒක නිසා එදා ජම්බුද්දීපය වුණේ යාපනයේ කදුරුගොඩ ආරාමයේ ඉඳලා මේ මාතර දෙවිනුවරට එනකම් ඔය මහනිරු කියන මේ කඳු ඇටිය, ඔය නමුණුකොළ ඉඳන් හත්තිකුච්චියට එන කඳු ඇටියෙන් නැගෙනහිර පැත්ත, ඒ කියන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන්ම මේ කොටසක්, බදුල්ල දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන්, ඒ වගේම පොළොන්නරුව, අනුරාධපුරයේ ත්‍රිකුණාමලයේ මුල්තිව් වගේ ඒ සියලු දිස්ත්‍රික්ක එදා ජම්බුද්දීපයට අයිති වුණා. ඊට වඩා විශාල පිරිසක්, විශාල ප්‍රදේශයක් ජම්බුද්දීපයට අයිති වෙලා තිබුණා. සුනාමි ගණනාවකින් ගම් 114,000ක් මූදට බිලි වුණා කියනවා සුනාමි ගණනාව. ඒ ජම්බුද්දීපේ. ඒ කියන්නේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙනකොට මේ හෙළ බිමේ තිබුණු ජම්බුද්දීපයෙන් අද ඉතිරි වෙලා තියෙන්නේ තුනෙන් එකක් විතර පමණ, තුනෙන් දෙකක්ම මුහුදට බිලි වෙලා. වරින් වර සුනාමි ඇවිල්ලා එහෙම බිලි වුණා. ඉතින් ඒක නිසා ජම්බුද්දීපයෙන් ඉතාම කොටසක්, සුළු කොටසක් විතරයි අද ඉතුරු වෙලා තියෙන. හැබැයි මධ්‍ය මණ්ඩලයට හානියක් වෙන්නේ නැහැ, බෝධීන් වහන්සේට හානියක් වෙන්නේ නැහැ, බුද්ධ ශක්තිය තියෙන ස්ථාන අතරට හානියක් වෙන්නේ නැහැ. ඒව රැකෙනවා, රැඳෙනවා මතුවටත් අනාගතයටත් බුද්ධ ශක්තියට අනුගත වෙනවා.